වස්සාන ධර්ම භේෂනා. බුදුරජන් වහන්ස දේශනා කරනවා සංකාරා කන බංුරා. මේලෝක ක්ෂණ බංගුරයි. ෂණභංගුර කලකින්. ෂනයක් ෂණයක් පාසා හටගත් සියල්ල නැතිගෙනවා. ංචිම කාල බලන් ද අපිරිදි බිච. ශරීරය අතපයි. ඒ ශරීරයේ අතපයි කියන එක අපිට ටි ටික 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 දවසය දවස දවසන් දවස මොහතතිින් ොහොතු මහොතින් හොත වෙනස් වන. සමහට එකම රූප එකම හැඩේ එකම පාට හැම දාම අපි දකිනකොට 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 අපිට හිත වුණ කිසිම වෙනසක් වෙලා නෑගෙන මුත් ශීරයේ ෂැණයක් ෂැණයක් පාසා තපපරයක් තපපරයක් පාසා වෙනස් වනා දන්නමනැතුව අපි වයෝ් වයෞදධය බවට පත්වෙලා ඇස්පේන තිකංහෙෙන් තිබවයි බර පත්වෙලා ලොව හට ගත් සියල්ලම ජරාවෙන් කෙලවරවන බවප අවබෝත කරගන්නවට. තාරුණය වවෘ්ධ භාවෙන් කෙලවරවන බව මතක් කරගන්නුව. නීෝගි බව රෝගී භවින් කෙලවරවන බව පි හැම කෙනෙක්ම මතක තියාගන්නට ඕන. එනිසා තමුත් මරණයට පත්වෙනවා කියෙන සිතුවිල්ල හිතට එනකොට. ඕනම වැරද්දක් නවත්වන්න පුළුව. ඕනම පාපකරමයක්. ඕන මකු සලකරමයක් නතර කරන්න පුළුවන් අනයි. දවසක මාත් මැරෙනවා කියෙන සිතුවිල්ල වූට අහ පියන්සට. දිනප, නමුත්තමු ධර්ම දේශන ශ්‍රමණය කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ ජටයුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයිප් කරන්න ෙලයිකණිය ලික් කරන්න. වස්සාන ධර්මදේශනා යුබ නාලිකාවොස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයගෙන කටයුතු කළේ නොම්මරදාහත් නිකපෙමාවද, නැදිමාල දෙහිවල පදිංචි දැනට ඉතාලිය සේවය නියුතු සුදර්මාජයලත් මහත්මයයි. එතුමියක අරමුණවන්නේ මාර්තුමස දාහත්වනදින උපන්දිනය සමරණ වෛද්‍ය, සිර එම් විජේසූරිය මහතාගේ හැට නමවන උපන්දිනය වෙනුවෙන් ධර්මදානමය පින්කමක්සිදු කිරීම. අද දේශකයණන් වහන්සේ කැලනිය වවැල්දූුව ශ්‍රී ඥාන විමලාරාම විහාරවාස පූජ්‍යපාද දළුගම සමිතඥාන ස්වාමීන් පහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලී සුුවත්‍රාගච්චන්තු දේවත. සද්ධම්මං නිීරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස් සවන කාලු ඇයං පදන්තා ධම්මස්වවන කාලු අයං පදන්තා සද්ධම්මස් සවනකාලු අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු වරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සංගුද්දස්ස ඩයිහමානු නජානාති ඥාතිීනං පරිදේවනාති සැදහෙවත් පින්වත්නි අදත් අපි සූදානන් වෙන්නේ වස්සාන ධර්මදේශනා YouTubeුටිබ් නාලිකාව තුළින්, තුන්ලෝකාග්‍ර වූ දසබලධාරී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ බුදු බණපදයක් තුළින්. ඔබගේ ජීවිතය සුවපත් කරගන්නට සුගති ගාමී කරගන්නට අවැසි දහම් කාරණ කියපයක් සාකච්ඡා කරන්නට. පින්වත්න ඔබට හිතෙන්න්නට පුළුවන් ඇයි අපි මේ විදිහයට බණහන්න කියලා. මේ ධර්මය ශ්‍රවෙණී කිරීමේ ඇති ප්‍රතිඵලය මොකද්ද කියලා කෙනෙකුට සැකයක් ඇතිවෙන්න පුළුවන්. මේ උදේදල රාත්‍රී වෙනකං බණහනෝ ධර්මදේශනා කරනවා. දැංඔබ දන්නවා දාානයක් තුන්නොත් කෙනෙක්ෙ බඩක් පිරෙනවා. මේ ධර්මදේශනාව ක්‍රෝතින් ඇතිවෙන ප්‍රතිඵලය මුොක්ද. ඒ අපේ අතට හව්වෙනවද. ඇහයට පේන්න තියෙනවදද. මේ හැමදාම අපි බුදුරජාණන් වහන්සගේ දහම නිතර නිතර සාකච්ඡා කිරීම ප්‍රතිඵලය මකක්ද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නය අපට මෙහම විස දන්න පුළුවන්. ඔන්න ඔබගේ නිවසට, දුපත් මනුසය කෙනවා හරිම කුසගින්න මෙයායන්නේ පෞකංකරපු කෙනෙක් යට කන්න දෙයක් නෑ අඳින්ට දෙයක් නෑ මේ මනුස්‍යයටට ඔබ මොකද කරනන්නේ හොඳට බඩ පිරෙන්න්න බත් පිංානක් බෙදල දෙනවා. ඒ මනුසය මේ බත් පිංගාන කනවා. කෑවෝතින් ඔබට පිනක් සිද්ධ වෙනවා. හැබැයි ඒ බත් පිංගාන මේ මනුස්සය කාලා සමහරිට හෝරකමක් කරන්න පනනැතු හිටපු මනුසය හෝරකං කරනවා මත්තුවතර බොනවා බොරු කියනවා කේලං කියනවා. මනුෂ්‍ය ගහතන කරන්න පටන් ගන්නවා. හැබැ ඒ මනුස්්‍යයට කෑමවගේම කෑම ටිකක් වගේම. ඒ මනුසියට ධර්මය කියල දෙනවා බණටිකක් කියල දෙනවා. සසර ගැන කියල දෙනවා කර්මයේ කියල දෙනවා. හැබැයි ඔොහු කරපු හොරකම ටිකක් හලින් අතර කරගන්නවා. ඒ නිසා මිනිස්සු බැරදින් ගලවා ගැනීම තමයි ධර්මය තුළින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරේ. ඒවාගේම පින්වතුනි අපිට අපි වැරැද්දක් කරලා අපාගත වුණෝතින් සංසාරයේ දුගතිගාමී වුනේතින් අපිව බේරගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ. ඔබගේ අම්මට ඔබෝ බේරගණ්ඩ බෑ තාත්තට බෑ සහෝදරයට බෑ අඩුම තරමි වදපු හදපු දරුවෙකුට වත් ඔබ වැරද්දක්කරොත් බේරගණඩ බෑ සංසාරය. ඔබට මොන තරන් ධනය තිබනත් බල නිලතල නම්බුනාම තිබනත්. ඔබ වැරැද්දක්කරෝතින් ඒ කිසි ධනයකට බලයකට නිලයකට ඔබව බේරගන්න පුළුවන්කමක් ඇත්තෙනෑ. එක දේකට ඔබෝ බේරගන්න පුළුවන් ඒ තමයි ධර්මය කියල කියන්නේ බලන්න තමන්ගේ මතින් තමන්ගේ අම්මතාත්ත මලත් තමන්ගේ මතින් තමන්ගේම දරවා මලත් තමන්ගේ මතින් මිනිස්සු දාහකට වැඩි පිරිසක් මරණයට පත් වනත් ධර්මය ඔබ සමඟනම් ධර්මය ඔබ ජීවත් කරනවනම් ධර්මයට පුළුවන් ඔබ බේරගන්න පි දන්නවා බුදුරජාණන්හන්සේගේ අග්‍රශ්්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරරිද චත්තපාහනී කියලා රජ කෙනෙක් වෙලා හිටිය. තමන්ගෙම අතින් තමන්ගෙම දරුව මරණයට පත් වනා. හැබැයි පස්සට ගනෑ. කරපු කර්මය සසරේ ගෙවල 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 ගෙවල, පින් රැස්කරලා කුසලේ පිහිටලා ධර්මය ගුරුවරය අකරගෙනන්තිමට ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්්‍යාවකයණන් වහන්සේ නමක් බවට පත්වෙලා තමයි පස්ස ැලුවී. ඒවාගේම මුගලන් මහරතන් වහන්සේ කියන්නේ සසරෙදි සියතින් තමන්ගේ අම්මයි තාත්තයි මැච්ච කෙනෙක්. පංචානන්තර් රෙපාපකරමයටටහ විච්ච කෙනෙක්. හැබැයි කර්මයට අනුව ගෙවල ගෙවල සසර දුක් විඳල 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 ධර්මයනිසා උන්වහන්සේට සංසාර නැවත් මැතිකරගන්න පුළුවන් කමක් ලබුණා. පින්වත්න ඒ අමාමහා නිවන්දුට රහතන් වහන්සේලා කියර කියන්නේ සසර වැරදිච්ඡාය. සසර අතරමං විච්චාය සමහර විට අකුසලකර්ම පාපකරම විච්චාය. හකට වැඩ පිරිසක් අධදකින් මැරිච්ච මනස්සේ අගුලිමමාල හිතුවනය කවදාවක් මට ගොඩේමක් නෑ මං ඉවරයි මං අපායම තමයි කියලා. ධර්මය මතු කරගත්තා, සසර පින මතු කරගත්තා අහපු බණපද මතු කරගත්තා. කොරා කූමියෙක් මරන්නඇති මට්ටමට සිත ගෙනලා නැවත්තුවා. ඒ පිහිට ධර්මය තුළයි. එනම් ඔබට ලෝකෙ කිසි කෙනෙකුට කරඩ බැරි උපකාරයක් ධර්මයට කරන්න පුළුවන්. ඒ තමයි සංසාරය හදල දෙනක. ඒ ජීත අපිට ඇස්තිබ කන්තිබ්බට සමහරයි ලබිච්ච කං ඇස්වල ප්‍රයෝජනය දන්නේනෑ. ඒ වටිනාකම සමහරයි දන්නේනෑ. දන්නඇතුූ නිරපරාදි නිස්කාරණය වැරදිදට දුසිරිතට දුරාචාරයට පාප තර වැඩුවල්ට තමන්ට ලැබිච් ඇස් දෙක යොදෝනෝ. ලැබිච්ච කන් දෙක යොදෝනවා. පින්වතුනී වචනයක් කතාකර ගැඩබැරි මනස්සෙක් දැක්කහම. අපේ හිතට එන්න මොන තරම් පවක්ද. මොන තරං අභාග්‍යයක්ද. මොන තරම් දුකක්ද කතා කරන්න බැරිියක කියලා. ඒහම් ඒක මනි පැත්තත්ති තන්න කෙනෙකුට කතා කරන්න පුළුව පිනක් නිසා. පෙර පෙනට ලැබිච්ච කතාකිරීමේ ශක්තිය පාවිච්චි කරලා බොරු කියනවා කේලංකීවනො කොටෝවනවා. නොයකුත් පාපතර කුසල කරම වැඩකරනවා. ආයියාට කතාකරන්න හම්බෙන්න්නේ ජීවිතයේ සංසාරේජ. ඒනිසා පිනට ලැිච්ා ඇස, පිනට ලැබිච්ච කන, පිනට ලැබිච්ච දිව මේ ශරීරය හොඳකට යොමු කරන්න. පිනල්කට දහමකට යොමු කරලා සංසාරි සුව පත් කරගන්නෙක විතඩයි කරන්න පුළුව. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඔයකිීවටකූ අපායිව අපි දැකල නෑෙ. කූ ප්‍රේතලෝ අපි දැකළ නේනෙ. ඔයකීට ඔයි ගියපු කෙනෙක් ඉන්නවද. සමහට කෙනෙකුට සැකයක් ඇතිවෙන්න පුළුව පින්වත්නී? බස්සැල්ල බලන්න මහපොලෝදහා එකකුණු කානුවක පණු ගැඩවිලන් කොපමන ප්‍රමාණයක් ජීවත්වෙනවද. කෝටි ප්‍රකෝටි ගානක් දවසකට නිර්මාණය වෙනවා. තිරච්චාන යෝනියකට යම්පි සත්තුවය ගියුත් ඒ තිරච්චාන යෝනියම මැරලා එතනම උපදනවා. බුදුරජන්වහන්ස දේශනා කනව මනුස චුති කියල සූත්‍රය. ඒක දේශනා කනව මනුස්සයෝ සීයක්ක් මැරුණොත් ඒ මැරිච්ච සියදෙනගින් සුගතියට යන්න එක්කෙනයි. ආනි අනු නමම දුගති වෙන. චුති කියල සත්‍රයක් දේශනාක්. දිව්‍යලෝක දෙවරු සියදෙනෙක් චුත වුණෝතින් එයි අනුනමයක්ම දුගතියේ එක්කෙනනැයි සුගති ගාමී වෙන්නේ. කෙනෙකුට එදැන්න පුළලන් දිවලෝකයේ දයනම් ප්‍රශ්නයක් නැ කියළනෑ. පින අඩුවන්න අඩුවෙන් අඩුවෙන් අපි සසර ගමනට අවශ්‍ය කරන පින් දහම්ක් ප්‍රැස් කරගන්නට ෝමනා කරනවා. ඒ නිසාමී යන ගමන්මාර්ගයේදී ජීවිතය අවශ්‍යම කරන කාරණාවක් තමයි. අවබෝධය සතිය කියන එක. මොන සතියද. අ අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මරණ සතිය පිටි බඳව. එතන් දන්න අපි ජීවිතය ඕනුම තැනකද බලන් වැරැද්දක් කරලා තියෙනවනගේ සියලු වැරදි කරලා තියෙන සිහිය නැති ඉන්න වෙලා. අපි අපේ අතේ යන්කිසි මුදලක් තියෙනවනම්. ඒ මුදල් අරගෙන මහපාරට යන සිහිය නැතිවුණහම තමයි ඕනෙකත් ගන්නව අප පායකත් ගන්නවා. සියලු දේවල් අපි ගන්නවා. සිහය නැතිවුනහම ිනිස්සු සිහිය නැතිවුණ හම මිනිසුන් මරනව හොකං කරනවා. මහ දරුණු දූෂණ භීෂනාදීදේවල් සියල්ල වෙලා තියෙනෙ මේ දක්වා මිනිසුන් ඇතින් සිහය නැතිවුුණා. එනිසා බුදු හාමුදුරුවන්ද භාග්‍යතුන් වහන්සගේ බුද්ධ වචනයක් තියනවා. සතිංචකාවාහම් භික්වේ සබ්බත්්‍යකං වදාමී මහනෙනී සිහියෙන් ඔබ වැඩකොත් සියල් සිද්ධ වෙන. මිනිස්සුන්ට සහයන ේරතිෙන කන ගමන් නානක ගැනහිතනවා නාන ගමන් වැඩරන ගැන හිතන වැඩකරන්න ගමන් ඉදට යනක ගැන තනවා එමනියට ක්ඩත් බෑ නාඩත් බෑ වැඩ කරගත්තේ. භාගතුන් වහන්ස දේශනා කරය ඔබ ඉන්නන්නේ යම් තැනක දෙතන සිහයෙන් ඔොබ කරන්න යම් දෙයක්ද එතන සිහයෙන් කරන්නේදේ. සමහරලට කෙනෙක් පුටුවක්කොඩු වාර්ල අතීතය පිළිබඳ එක මෙකී නොකී හිමි විච්ච සියල දේවා ගැ ල්පනාන දුගට පත්න අපරාදි අරක තිබ්බන මේක තිබබන මට අතන තමයි වැරදනී මෙතන හදාගඩ තිබ්බා. මෙන්න මෙතනට වැඩිචේ තැන කිය මුු ජීවිත කාලෙම අතීති වැරදිච්ච දෙයක් ගැන හිතනකවත්. නොපමිණ අනාගතයේ පිළිබඳ අනවශ්‍ය බලාපොරොත්තු පොදිිගාගෙන ගොඩගාගෙන බරට බරයේ උත්සගන්ඩ බැරුව. බිින්තියාගන්න බැරුව දුක්ින් දෙන එකවත්න මේ බුදු දහම කියන්නේ බුදු දහම කියලා කියන්නේ වර්තමානයේ මේ මොහොතේ මේ වෙලාවේ හුස්මැරැල්ල ඉහට ගත්තු මුොහොතේ දල පහලට ගණඩ වෙලාව දක්වා. යෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් කරන එක තමයි බුදු දහම කියල කියන. එනි සාපින්ගොතන මරණ සතිය ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. දැම් බලන ගෙවල් වල සමහර උදේ පාන්දර වැඩට යනකොට දරු පාසල් ජනකොට අපි මුණති කියන්නේ ඉක්මනින් ෙන්න්ඩුවනේ පරිෂසමෙන් එන්ඩෝ. අපේ හිතේ තියන්නේ කොහොම හරි මෙයා ගෙදර එෙන් ඩෝන කියනෙක් මෙයා ගෙදර ආයුතුමයි දර්ුවෙක් දියනිය පුතෙක් බලනය අම්කිසි ගමක් ගියවතින්ි මොකද කරන්නේ අම්මල තාතර ච්ිල සයා ගවල්ල ඉඳගෙන මකදකරන්න. ඉගොලු ගන්නව දුරකථනය කතා කනො මුුණු පුරාට මිනිි පිටිට දැන්කො හෙදන්නේ දැංකො හෙදන්නේ. දැංකො හෙදන්නේ වාහනයක්ක් ලොවන මනුසේක් න නුස්සර වාහනේ ලවගන්න. ෙදරෙන්න්නේ මනිස්සු දැ්ඩි බලාපරොත්තුවක ඉන්න මෙයා ගෙදරෙන්ට ඕන කියලා. එනිසාපිට අන්නේ සිතුවිල්ලයි වෙනස්වෙන්න්න ඕන. මනුෂ්‍යයෙක් මැරෙයි කියලා හිතන්න බයවෙඩිපා. මනුෂ්‍යයෙක් මැරයි කියල හිතන් දුක්්පෙන්න්න ඇත ම මේ සසර හැටි සමහරයි මරණය ගෙන දන්න තියමකද කරන්නේ සමහර වදාපු තැගවොල්ට ගිල්ල තනො ටිකක් සුද්ැ කල්ලා මල් අඩමක් කියලා ඉටි පන්දන් දෙේකතු නක්ගහ නාඩ දෙක්ට ශබ්ද ඉදලන තකොට ඒ මනුසය ගෙලුවවෙතින ැරිචක රම කොහෙද යං වල තාම වලි ඒක බුදු දහමනමින් බුද්ධ වචනයක් තියෙන ගබ්හ මේකේ උපජන්ති නිරයම් පාපකම්මින සග්ගන් සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා මහලන මැරෙන අයගෙන් පිරිසක් මවකු සතුට යන. පිරිසක් නරකයට යන ගිහි වනත් පැවිදිුණත් කරන්න න. ැරැදක් කරානන් හස හිටියත් පොළි හිටියත් ගල්ගුහාාව හිටියත් හමෝදමැද දේටියත් කළ කෙනා කලකම් ගෙවිය යුතු මයි. ඒ අයිබුදු දම. සමහරට අම්මල තාර්තලද මොකද කරන දරුවන්ගේ ප්‍රශ්න දරුවන්ගේ ගැටලොක්කුම තම භාරගන්නවා. ගෙදරන්න අගේ ප්‍රශ්න ගැටලොක්කුම මන් ගියලුවරදාගන්නවා. අද හිතන්න ඔබට ප්‍රශ්න සීයක් තියෙනවන නිදහසේ ඇඳක වාඩල හිතන් ඔය සීයෙන් හැත්ත පහක් මේ එකක්ක අර්තියනයවා. හරියට බැලුවතින් මන්ට විසි පායි. ඒත් බැලුවොත් විසි පහක්වත් නෑ තමන්ට ප්‍රශ්න. සියයට අසුවක් අනුවක්ම උදේ නැකට බෙ හිඳලා අනුන්ගේ ප්‍රශ්නය. තමන් තමන්ගේ මහගඩ වැඩිපුර ජීවිතය හොයලතිීන් තමන් ගැ දනුම් ගැන කියලා දරු ගැනහෙවවා ස්වාමිය ගැ හෙවවා බිරිඳ ගැෙන හෙවවා මල ෙන තාත්තල ගෙන හවා චල සියල ගැන හව ෙදරඉන්න ගැ හොයගෙන හයාගෙන මදිවුණනා අත්මකදරන යා ෙදර හිනවා. අල්ලබ ෙදරාහිහවන ස්සරහ ෙදරා හිවනවා. එතනින් අවති නත අත්මක කරන පර යාම යන ගැ හොයන ඒගුල්ු හඳදි ඇනු ගැනහයන ගන්න වාහන ගැ හයෙනවා. සමහරට ජීවිතයේ හොඳට හිතල බලන්න ඔය අනුන්ගේ දේවල් හයන ගති අපිට ටිකක් වැඩියෙන් ඇවිල්ල තියෙනවා සිංහල බෞද්ධයන්. අනුන්ගේ දේවල් හය. එක පැත්තකින් මිනිස්සු ඉස්සර අනුන්ගේ දේවල් හෙව උදව් කරන්න. දැන් අපි ආලතින ඉස්සරකාල ගයක් දොරක් පිළිවෙල කරනකට ගෙදරට මනුසෙවුට රතරයක් ඇතිවන ම එලෙ ැල හය හුතුනක් තිය හතුන තියකොට රුවතු පත්තු කරන හතරටින්ෙන අනුන්ගේ දේවල් හෙවවේ කෙනෙකුට උදව් කරන්න. උපකාර කරන්න. දැන් අපි අනුන්ගෙදවලල් හැන් කොයි විලේද වරදින්නේ. හැම වෙලේම හිතන්නනේ අනුන්ට හිනා වෙන්න නෙමී. අනිත් අයත් එක්ක හිනාාවන්න පුරුදුුවෙන්ට. ජීවිත වැඩිපුරුම අපි බලන්නේ අනන්ට හි නාාවෙන් එක නෙමි වෙන්ඩුවෙන්. හැමෝමත් එක්ක හිනාාවෙන මනුස්සයෙක් බවට පත්වෙන්න ටෝනි. එනිසා ඔළුවේ තැනක තියාගන්ඩ මොනලෝක හිටියත්, මොනරටක හිටියත් හඳට ගියත් අහස පොලො ඇල්ලුවත් දවසක සියල්ල අත හරිනවා සියල්ලත් හැරෙනවා. මොනරටක හිටියත් ඔබ තෙහිතෙනවන මේ සියල්ල මට අහිමි වෙනවා. මේ සියල්ලමම අත හරිනවා මේ සියල්ල මකින් මඟ හැරෙනවා කියලා ආං එදාට තමයි ඔබ බද්යෙක්. එයා තමයි බෞද්ධය කියල කිය. බෞද්ධයෝ කවදාවත්ම බාහිර දේවල් ගොඩගාගෙන එකුතු කරගෙන හිටියන්න ඇද සමහරයි අපිට කියවා ස්වාමන් වහන්ස හරි ආසයි පැවිදිවෙන්න. ම හරී ආසයි මහනවෙන්න. ති පැවිදිවෙද ආසාව කියලා මුංචි වෙලාවගේ ගම කෙන කොහේ ති ස්වාමන් වහසේ රස්සාවත් එක් බෑ. දරුවත් එක්ක බෑන් මේ මනුපුරු මිනිිපිියන් එක්ක බෑන් තම ගේ හද නිවරණෙන්. තාම වාහනය වැඩිවරණය. ජීවිතයේ අපි දන්න මේ සියල්ල බරක් කියල නමුත් අපිට ධර්මය දන්න නැති නිසා. අතහැරීමේ පුරුද්ධ නැති නිසා ඒ තියෙන සුන්දර තැනට යඩ විදිහක් නෑ. හැමෝම කැමති නිව දකින්න බණක්කිවරලා බෝධි පූජාවක්්‍ය වෙරලා. අමාමහ නිවන් ලැබේවා කියනකොට අත් දෙක දෑත නලලට යනවා දන්නම නැතුව සාදුකාර දෙනවා නිවන් ලැබේවා කියනකට සාධ කියනවා ඒ සාදු කියනොත් එක්කම හිතන්නක නිවන්දකින්න කොහැරි තැනකට යන්න ඕන කියලා බස් කැමතින හැ නිවන් දකින් දඕනේ හැබැයි ස්වාමීන් වහන්ස හෙටනම් බෑ දාගත්තු වැඩ හැමෝම ලනු දහයකින් ගැටගහර තියෙන්නේ එට කැන සංයෝජන කියලා මේ ලනුවෙන් ලනුව බුරුල් කරන කෙන තයි නිවදකි. සමහරු සරීරයේ ගැ හරතියනවා සක්ඛයි දිට්ටියක් විදදියට. සමහරු සැකේ ගැටගහගන තියෙනවා විචිකිච්චාවක් විදියට. සමහරු සීලවරත කියන දේවා. සරීයට අධිකලෙස දුක්දීමෙන් කරදකිරීමෙන්. මේ සසර ගමන එතරවෙන්ට පුළුවන් කියල සමහර මේ විදිහට නැති දේවල් ඇතිකරගෙන තියෙනවා. එනිසා අපි අවශ්‍ය කරන්න ජීවිතය හැම තැනකදීම මහොතකදීම නිදහස්ස කියන එක. ඒ නිදහස් මනුස්සයෙක් බවට පත්වෙෙන්න්න නං. මරණ දම්මං අනතීතෝති අබින් හම් පච්ච වික්්‍ය බා ාගතුන් වහන්සේ දේශනාව තිය නොමේවා. ජරා දම්මං. ව්‍යදි දම්මං. අබින් හම් පච්ච වි්‍යෙ තබා. ජාති ජරා්‍යයාධි මරණ කකිරික නිතර හිතන්න මෙනහි කර. එතකට කෙනෙක් මැරනෙනව කියර හිතන්නට කවුරුත් බයිෙන්්ඩ ඕනිනෑයම්කත මරණය කියන්න මේ සංසාරමයේ ජීතය කෙළවරනමේ. බවෙන් බවයට විවිධ හැඳ ගෝත්‍ර පාට. ධර්මින් විධ භාෂා කතා කරමින් ආපු ගමන් මග අතිශයින් දීර්ඝ ගමම් මාර්ගයක් ඒක. සංගිත්්‍ර නිකාා තිනව අනමතක්ග්‍ය සංගිත්ත කිය ස සූත්‍ර කොටසාක්. ඒ අනමතක්්‍ය සංගුත්ත තිනව මේ අස්සුක් කිය සූත්‍රයක් කීර කිය සූත්‍රයක් තියනෙන. පබ්බත කියසූත්‍රයක් තියනවා. සාසප කියල සූත්‍රයක් තියෙනවා. ඊළඟට මේ විදිට අට්ටි පුංච කියල සූත්‍රයක්. ගංගා කියල සූත්‍රයක් තියෙනවා. සත්‍රොක්කෝම සම්පින්රණයක්කරවති සසර කෙනෙකුට කෙනෙක් මුණ ගෙහිච්ච ැති කෙනෙක් නෑ. සසර අප හැමෝ එක්කනෙක ෙක්කෙනෙක් ුණ ගහෙලතියනවා හැබ අඳරන්නේ යි අඳරන්න ඇතිේ රූප වෙනස්. රූප වෙනස්. පුනර් භව ඇයිවෙන්නේ පුන රුපත්තිය වෙන්න කාගවත්. පෙරහිටපු ඒරූපයේ හඩිේ ඒ පාටිම්ම නැවත ඒ විද්දිහෙම උපදින්න ඒක ඇවිල්ලා පුන රුප්පත්තිය. භාති නැවත සිද්ධවෙන්නමකක්ද විඤ්ඥානීම් පිටිවෙන සිම්ම්තිසිම් අතියින් සියම් සිතුවිරි ටිකක් තවත් තැනකට ගිහිල්ල තැන්පත්වෙනවා. ඒ සසිියුම් සිතුවිලි හරහා ශරීරයේ මෞකුස තුළ කරමජරූ පැහැදෙනවා. වත්තුරූ පැහැදෙනවා ප්‍රසාදරූ පැහැෙනවා ටිකටි මෞ්ගේ ශරීරයේ පෝෂණ කොට සුරාගෙනමේ කළලය වර්ධනය වෙනවා ශරීරෙන් එලියටනවා එලියටාපු මස්්ර දල්ල කවුරුත්තන්තුරන්නේ වටපිට ින්න ඔක්කම එකතු වෙලා දානමක්. එදා ඉද්‍රෙයා හිතන් ඉන්නේ එය ඒ නමින් ඉන්න කෙනා කියලා. ඇැබැයි ලෝකෙ සත්‍යය නම් නම කොහෙවත් ශරීරෙ කොහෙවත් හිත කොහෙවත්. හිතයි නමයි ශරීරය එක තැනකට එක තුනට පස්ස අපි ටිතනෝ ම යනෝ මකනව ොමනානෝ මම විදිනවා. මගේගේ බුදුරජාන්ස දෙසනකනෝ මව කතම්ඥන්තු ගිහි පබ් ජිතාව බෝ. මමේ වතිවසාස කිච්චා කිච්චේ සුක් කිස්මිචි. ඉති බාලස් සංකප්පෝ චාමානෝ වඩති මම විතරයි කරන්නේ මට විතරයි කරන්න පුළුව මට විතරයි මේව ලැබෙන්නේඒ මෝඩය ලක්ෂණය. ඒ නිසා. මමත්වේ මමායිනය පස කලා නිහතමානී මනුසයෙක් වෙන්න ඔත් සහදරන්නඩෝ සමහර වෙලාවල් වොලට සහරයි ජීවිතය හරිම නිහතමානීමි නිස්සු. ඒ මානය කියනක යට පත් කලා තියෙන්නේ නැති කරලා තියෙන්නේ. නමුත් අපට සියර සීයක්ක් මානය නැති කරන්න බෑ ටි අනතිමානී වන්න පුළුවන් නිහැති මානී වඩබෑ. යම්යම් ප්‍රශ්න හමුුවයි යම්යම් ගැටලූ හම අපිට මානුසික වශයෙන් ක්‍රියාත්මක කරන්නට පියවරගන්නට සිද්ධ වෙනවා. එනිසා පින් උතුනි මේ මරණය ගැන මේ සංයුත්ත නිකායේ උරග සංයුත්තය සඳහන් වෙන යම්කාරණාවක් බනපදයක් ඔබට මම මෙවිලදි කියරදන්න බලාපොරොත්තු නිලලා දවසක්. ඒතනාරාම ආසන්නයයේද වයෝධ මනස්සයෙක් තමන්ගේ අවුරස්ස්‍ය පුත්‍රය එකම පුතාගේ මරණයට පත්වීම හේතුකොටගෙන. අතිශ්‍යයිෙන් දුකට පත්වනා. අතිශයෙන් දුකටපත් වනේ කොහොමද කයිුත් දුකට පත් වනා වචනයනුත් දුකටපත් වවනා. මුලින් හිතන් දුක්කුණනා පස්සේ කෑග ගහන්නගත් බුදුරාහේ බැලවොලෝගේ බලනොට හේතු සම්පත්තියනවා. භාගතුන් වහන්සේ මාවට ගයාට තැන්තැන් ොට ඩල බන කියන්නේ. ධර්මය අවබෝධ කරගන්න මේ මනුස්‍යයට හේතු සම්පත්තියෙන වනම්. දුජාන්සේ පාගමනින් හරිකම නෑ ඩම කරනවා. වැඩම කර ැව මොකද මේ පාසකය. ඉති උපාසක ැබොහ දුක් මුසු මුහුණ යුක්ත පවාානයස්වාමීනී. භාග්‍යතුන් වහන්සේ මගේ එකම පුතාමරණයට පත්වනා. ඒ දුක ඒ ශෝකය ඒ කනගාටු නිසා තම මේ තරම් වැලපීමකින් යුක්තව කටයුතු කරන්නේ කියෙකිව්වා. එවිදි බුදුරජාණන් වහන්සේ මේ උපාසකගේ හිත හැදට වචනයක් කියන දැන් අපිට නත් එෙමනි. පිළඟෙනෙක් මර්ණයට පත් වෙ ලාවට පසේ අපිද කරන්න. හිත හැදෙන්ට වචනයක් කියන්න ඕන. කිව පෙර සිද්ධ විච්ච කතාවක් පෙර බරණැස්නුවර ධර්මපාල කියන ගෝත්‍රයට අයිති බමුණෙක් හිටියා. ඒවාගේ මෙම නිවැසේ බැමිණියක් හිටිය. බමුණද බැමිනියද දියනියද පුත්‍රයාදඒවාගේ පුත්‍රයාගේ ස්වාමි දියනියද දාසියද එතකොට පිසොක්කොම හයයි පවලේ හයදෙනනකකිඉන්න. ජන්කිසි හේතුවකින් පවුලෙන් යන්කිසි කෙනෙක් නිවසෙන් බැහැරව යන්නේද. නිවසන් එලියට යන්නේද ජීවිත අපේක්ෂාවෙන් තොරෝතමයි මේ ගුලු පාරයන්න. ල අපිට ජීවිතේ නැතිම දෙයක් ඒ ගුලට තියනවා. ජීවිත අපේක්ෂාවක්න ද නැද්ද පරිස්සමෙන් එද ගේට්ුව වහගෙනට වටපිට බල බලයන්නට ඒ මකත් ේ? දේපාන්දර ගියානම් ගියාම තමයි ආය ගෙදරාවත්නාවත් අපිට විශ්වාස මරණයට පත්වෙන්න්න පුළුවන් හෙම හදිසිය මගති මරණයට පත්වනොත් ඒ කටයුතු කරනවා කියන සිහියෙන් යුක්තව මේ හය දෙෙනාව බොම සමගියෙන් පුංචි නිවාසයක ජීවිතය ගත කරන්නට යෙදුණම්. දවසක්ඔන්න මේ ධරම්පාල ගෝත්‍රයට අයත් බමුණයි බමුණයි ඉළඟට මෙම පුත්‍රයයි දෙන්න කුඹරේ වැඩ කටයුත්තක් සඳහා නිවසසින් නික් මෙලා ගිය කටිකුක් සහ. ඒම නික්මවෙලා යනකොට මේ පුත්‍රය යමකත කරේ වේරච පිදුරු මල්ලක් අවස්සන්න ගත්තා. පිදුරු ගොඩක් අවුසන ගත්තා. ඒ පිදුරු ගොඩේ හිටපු සැර විශහෝර සර්පයකන් මේ පුත්‍ර යාට දස්්ට කරන්ද පුත්‍රයා එකැනෙහිම මරණයට පත් වනා මරණය ගැන හිතපු නිසාම. මර පිළිබඳව මෙනි කරපු අනුස් මරණය කරපු නිසාම එක නෙහිම ගිහිල්ලා. දිවලෝකේ තාවතංශ කියන දිවලෝකේ දි්‍යරාජයෙක් බවට පත් වනා. සක්‍රදේවේන්ද්‍රයා බවට පත් වනා දැන් බැලුව පෙර සංසාරදී මං මොකද කරලා තියෙනෙ මේ බලන්නකොට ඔන්න පේන්න ගත තමන්ගේ ශරීරයේ දැන් පුච්චන්ද හැති මනුස්සලෝකෙ හිටි යට ඕමනවක් ඇති වුණා මනස්සුලෝකයට නැවත ගිහිල්ල මනුස්්‍යවේශයෙන්ගේ ශරීරයට මොකද කරන්න කියලා බලන්න. ශරීරයට කරන කියන දේවල් මොනුවගේද කියලා බලන්න මේ අට ඕමනාවක් ඇතිවුණා. ඊට පස්සෙද මේ ශක්‍රදේවේන්ද්‍රය ොකද කරේ මනුෂ්‍යයකුගේ වේශයක් මවාගෙන. අර දරුවව පුච්චල දවල තවල් අලුකරන තැන්ට ගියා. ඒ අතර තුරේ දර බ්‍රාහ්මණයක් ගෙදෙට පනිවිඩයක් ව හනිිට එන්න. ඉක්මනට එන්න සුදු වස්ත්‍රය ඇඳගෙන. ඉළඟට තවත් සුදුවස්ත්‍රයක් අරගෙන සුදු මල්මාලා අරගෙන මේ එන්න කියලා පනිිවිඩයක්ක් ය බත් මුලක්ද බැඳගෙන. එන්න කියල පනිවිඩයක් ඇැවවා. ඒ වෙලා විදී අර ස්වාමිදීනය කලබලු නෙ නෑ. එයාට හිතට සිතුවිල් ලක්කාව වෙන ද බත් පාරසල් දෙකක් ගෙනයන්න ඕනේ. අදක්යි ඒ යන එක්කෙනෙක් ජීවිතය සම්වරගෙන කවක් නෑ. දුකට පත්වෙන් නැතුව, කනගාටුවට පත්වෙන්නේ නැතුව. වේදනාවට පත්වෙන්නේ නැතුව. ඒ පුද්ගලයා එහෙෙන්මම කනගාටුවෙන් තොරව වික්ෂිත්ත භාවයකින් තොරව බැලුව. සංසාර වෙන්නේ මොනුවවද කිය සසර ගමන මොනුවගේද කියලා. මේ ධර්මපාල කියන ගෝත්‍රයට අයිති බමුණා මේ පුත්‍රයාගේ ශරීරයළඟ ටැවිල්ල අ ස්වාමීි දියනී විසින් ගැෙනෙල්ල දාහා අරු බව කරලා කිසිදු කලබලයක් නෑ කෑගැහීම බහෙන් බස්වීම ඔබ දැකලෙත සමහර මළගොල්ල පපුට ගහගන්නවා පෙට්ටිියුරට පයිනවා තමන් වත්දාලා වහන්ඩය කියලා තමයි කෑ ගහන්න එහෙම කෑගන්න නමුත් කිසි කෙනෙක් මරණයට පත්වනාට පස්සේ. මරණයට පතිච්චයිවිනිවම් ගණ දිනුවක් නැදන් සමර් වෙලාවට අම්ම ජීවත් වෙලා ඉන්නකොට කියනව පුතේ දාානයක් දෙන්න පුතේ දානයක් දෙන්න පුතේ පන්සල්ට අන්්ඩුවන කියලලා හැම දාම කියනව පුතා එක්කන් යන්නේ. නිකංගරරි අම්ම මරණයට පත්වර හීන වෙල කියනව පුතේ දානයක් දෙන්න මම පන්සල්ට එක්කයන් ඒ හීන දැකපුවෙලේම නැකිටල දානි දෙෙනවා. අ පුපිටිං ඉන්නකොට කිව් කලී නෑ. මලාවට පස්සිුවට අක් ගල කර ඒක නිසා කෙනෙක් ජීවත් වෙලා ඉන්න කොට තමයි සියල්ල කරන්න ඕද අරම්මයි තාත්තයි දෙන්න තමන්ගේ සහෝදරිය ඉළඟට බිරිඳ දාසිත් එක්කට එක් අහු කරගෙන දැන්වන්න මේ පුත්‍රය ළඟට ගිය ගිහිල කොහොමද හරියට කොටයක් ගිනි තියෙන වගේ දැන් ඔය අපේ වත්්‍ය පිටේ තියෙන දිරච්ච කොට තියෙන් ඒ දිරච්ච කොටයක් ගිනි තියෙනව වගේ අර දරුවගේ ශරීරය ගිනිමැලට දැන්ම දාන කොටමොන්න සක්‍රදේවේන්දරය ආවා. සක්‍රදේවේන්දරය ඇවිල්ල ඇහෝ මොකදමේ මිගං ජාපේත බොෝ මිගං ජාපේත මොකද මේ මමුයක්වත් පුච්ච නෝදක කට්ටිය බඩකන්නදී කණ්ඩ දෙයක් චාතවම්මින් අපිටත් බඩකි. අම්මහාකං මන්සන්දේත අපිටත් මස්්ටිකක් දෙන්න කියලා කිව්වා. එවෙෙනදී ධර්මපාල ගෝත්‍රයට අයිති බමුණ කියනවා මිගෝ මනුස්සෝ භාගතුන් වහන්සේ මේ මුවෙක් නෙමි මේ මනුස්සෙක් කියල කිවවා. කින් තුමහකම් පච්චන්තිකොයේ සොමකද ඔබලාගේ මේ හතුරෙක් වත්ද. කිසි කෙනෙ ගැස්සවල කදුුලක්වත් නෑන. මේ ගෙදර ඉන්නයිද මේ අම්මද මේ සහෝදරීද බිරිඳද. කිසිදු කෙනෙකුගේ හිතේ දුකක්වත් නෑ කිසිදු කඳුලක්වත් නැතිකොට ඒ තත්වයට හිතහදාගත්ති කොහොමද කියලා මේ සක්‍රය ඇවිල්ලා දැගන්න පියානන්ගින් ගහනෝ. පියානන්ගේ ගහනකොට පියානන් උත්තර දෙෙනවා. දයිහමානෝන ජානාති ඥාතිීනං පරිදේවනා. දැවිලා තැවිලා අලුවෙලා පිච්චිලා යනකෙන කවදාකොත් දන්නෙ නෑ. ඥාතිීන් මේ මේ විදිහට දුක්විඳනවා කියවා. දැම් බලට සහරය මළගවල් වදී මරණයට පතිච්ච කෙනවිෙනිවුම් අඩනම කෑ ගහනවා බඩුමුට්ටු පොලේ ගහනවා දතකට පූට්ටු වෙනවා නොඒකුද්දේවල් වෙනවා. නොත් බලන්ඩ සමහර අවස්ථාවන් වලදී. ඒ ජීවත් වෙලා ඉන්න කෙන පි බඳව අවබෝධයක් නැතිවුණනාට පස්සේ. ීවත්තලයින්නෙන අපිව වැටහහිවක් ැතුුණට පසේ ඒ මරණයට පත් ච්ච කෙන කෙරහි වැට හිමක් නැතිවුණට පස්සේ. තමම්ම තමයි ඒ පුද්ගලයා විනාස කරන්න උත්සාහදරන්න. ඒක නිසා එපියාණන් කිව්වා ්‍යම්කිසි හේතුවකින් උරේ ජාතෝ ඕරස පුත්තෝ රේ හදපු එක මවුලස්සේ පුත්‍රයා කියකිවවා මහා පින්වන්ත මහා ගුණවන්ත මට හිටපු එකම පුත්‍රයා කියලා කිවා. ඒවෙලා අවිදී සක්‍ර දේවන්ද්‍රයා මනුස්්‍යවේශයක ඇවිල්ලහනවා. මේ තරම් පුත්‍රස්නයයක් තියනවන ඇයි බාඩා නැත්තේ වැලපෙන්න ඇත්තේ. ඒවලදි මේ දරම්පාල ගෝතරයට ඇති බමුණ කියනව කතාවක්. ගරගෝව තචන්දින්නං හිත්වා ගච්චති සන්තනුන් ඒ කියන්නේ උරගෝව තචන්දින්නම් කියලා කියන්නේ හරියට උරඟෙක් කියලා කියන ගැරඩියෙක් වගේ කෙනෙක්. ඒ උරඟයා හවාරවා පිද කළ තියෙනවා. හැවරනකට කොහොමද කරන ගස් දෙ බලක් අතරින් යන එමනත්තං පිදුරු ගොඩා කසින් යන ගියාට පස්සේ මොකද අර ගැඩියගේ හැව අයි ිලා. එහෙම හැව ඇරයට පස්සේ ආපස්සට හැරිලා බලන්න ඉනය කව දක්වත්ම. ආපස්සට හැවත් පිළිබඳව හැල්ල බලන්නේ නෑ. ගැරඩියට ඒ හැවෙන් ඇති ප්‍රයෝජනයකුත් නෑ. ඒ වගේ කෙනෙක් මේ ශරීරය අතහැරලා ගියල් ගියානං. ඒ අතහැරලගිය ශලීරයේ කිසිීම ප්‍රයෝජනයක් නෑ. හරියට සතෙක් උරඟයි ගැරණියෙක් හැවෑරිය වගේ කියලා කිව්වා. ඒ නිසා තේනහං නසෝචාමී නිසා ම මණ්ඩන්නේ නෑ. මං දුකට පත් වෙන්නේ. වේදනාවට පත් වෙන්නේ. හිතන්ඩ ඔබ තාත්ත කෙනෙක් නම්. තමන්ගේ දරුව මලාද, සහෝදරය මලාද, බිරිඳ මලාද. හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනේ බුදු දහම කිය කියෙන මනුසෙකුට හි හදාගන්න වැඩ පිළි වෙලා. සමහරට අපි බණහනෝ යම් බණපදයක් එහිමි නිවීම පිණිස සැනසීම පිරිස පවතින්නේ නැත්ත ඒ දහමසා ඒ දහම දුක් පිණිස පවතින වන ඒ දහම තවදුරටත් ඇසීමෙන් ප්‍රයෝජනයක් නෑ ඒ දහම තවදුරටත් ඇසීමෙන් ප්‍රතිඵලයක් නෑ. ඒනිසා සිත් සතන් සකස්වෙන්න්න ඕනේ සිත පිරිසුදු භාවයට පත්වවෙන්න ටඕනේ දහම් ශ්‍රවණය කිරීම තුළින්. ඉතින් අපි හැමුව කෙනෙකුගේ මේ කායන පරමාර්ථය තමයි මේ දහම කවර ක්‍රමයකට හරිකමක්නය අවබෝධ කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න එක. සංසාරික ජීවිතය සුගතිගාමී කරගන්න එක තමයි අපි හැමුව කෙනාගේ මේඒ කායන මුක්්‍ය පරමාර්තය බට පත්තු නඒකට ජීවිතය ඇතිවෙන ගොඩා දුකට පත්වෙන. වේදනාවට පත්ව එක්කම අවස්ථාව තමයි මරණය කියර කියන්න. පිවුරු ොම කි්වත් අපිටම මරණයක් විච්ච දවරතමයි මහා පුදුම දුකක් වෙදෙනාවක්ක දැනෙන්නේ. හිතිය නිසා තමන්ටම මරණයක් සසිද්ද වනත් නතත් යංකිසි කනකුට ජීවිතය පිළිබඳව යන්කිසි අවබෝධයක් තියෙනවනම් ජීවිතය පිළිබඳව යම්කිසි වැටහීමක් තියෙන වනං. ඒ අවබෝධයෙන් යුක්තව වැටහීමෙන් යුක්තව තමයි ඒ ජීවිතය ගත කරන්නට යෙදන්නේ. ඒ අවබෝධයෙන් යුක්තව ගත කරන ජීවිතය සුවපත් කර ගන්නට. සුගතිගාමී කරගන්නට අවශ්‍යමදේ තමයි මරණ සතිය කියල කියනන්නේ රණය පිළිබඳව සිහියෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව බැටහීමෙන් යුක්තව කටයුතු කරන එක තමයි අපි හැම කෙනෙකුටම කරන්නඕන. පස්සේ මේ පුත්තරයදැන් සක්‍රදේවේන්ද්‍රය වෙලායින මනුස්්‍යවේෂය කරගෙන අම්ම ළඟටකියා. අම්මගෙන් හෝ සාමාන්‍යෙන් පිරිමි කෙනෙකුට ජීවිතයේ දුකවේදනාව දරාගණ්ඩ පුළුවන් හැබැයි කාන්තාවකට අම්ම කෙනෙකුට දුක වේදනාව දරාගන්නට හරි මමාරු. මේ මරණට පත්තිච්චි කෙනා ඔබේ කෞුද කිය හවා කිව මගේ එකම පුත්‍රයක් මහා සිල්වන්ත මහා ගුණවන්ත මට හිටපු එකම පුත්‍රයක් කියලා කිව්වා. එවැලදි අම්මගෙන් ඇහවා ඇයි ඔබ අඩෙ නැත්ති ඇයි ඔබ වැලපෙන්න්නේ නැත්ති ඇයි ඔබ කම්පාවට සෝකයට දුකට පත්වෙන්නේ නැත්ති කිය හැවවා. එවැලදි අම් උත්තර ඇත් දෙවා අනබ්විිධෝ ඉතෝ ආග අනනු ඥාතෝ ඉතෝ ගතෝ යතහාගතෝ තතහගතෝ තත්ත කා පරිදේවන යංකිසි හේතුවගෙන් මේ පුතාට මගේ කුසට එන්න කියලම ආරාධනා කරත් නෑ කුසටාවට පස්සේ මේ විදියට මේ වයසිෙන් මේ ලෝකින් යන්ඩ කියව ආරාධනාකරත් නෑ යම්සේ ආවාද කර්මාණු රූපෝව යම්සේ ගියා එය කාට නම් බැලැකිය හැකිද කියලා ඒයම්ම පිළිතුරක් දුන්න අවසාන කිව්වා. ඩයිහමානෝන ජානාතී ඥාතිී නං පරිදේවනා. දැවිලා තැවිලා අලුවෙලා පිච්චිලා යන කෙන දන්හෙනය ඥාතිී ගිදුක. එයනිසා යාවෙනුවෙන් ඇඩුව කියලා වැලපුුණා කියලා ශෝක කරා කියලා, කම්පා කරා කියලා කිසි සේත්ම ඇති ප්‍රතිඵලයක් නැහැකිල කිවවා. තිැන් අපි දන්නව සමහර කාලවලද අපේ රටේ තිබුණ මළගයක් බොහොම ජයට ගන්න කාලයක් තිබුණ. කෙනෙක් මැනට පසේ දවස් ගනන් වාඩු වරගෙන. ආර්යාල ඉන්න අඇයට කිය පිටරට ඔල්ල ඉන්න ඇවත් ගන්නවා පිටරාටවල්ල ඉන්නයි ගේනකං මරණ වලදාන්නේ සමහරට කරෝල වේලන වගේ තවන්ගේ නිවසේ තියාගෙන ඉන්නවාක මෙයා එන්ඩනේ අහලා එුන අහවල්ට අහලා එඩුවන යානනිතු දන්නේ එකැ අද මුක්ත වෙලා තියෙන අපි ළඟ තිබිච්චර චාරිත්‍ර බොරු චාරිත්‍ර කියල ඔප් වෙලා න සමහර අය උදේ නැතිවුණනා නම් හවස වලධන මට්ටුමට පත් වුණ සමහර අයගේ මරණෙවත් හොයාගන්නඩ බැරි වුණ හොද හිතළ බලන්න අවමංගල්ල චාරිත්‍ර වාරිත්‍රම කුත්නෑ. මැරිච්චකෙන ආදහනය කරන විදිහවත් දන්නන්නේ කව ඥාතීකුටුවත් ලඟටෙන්ඩබේ. අර සංස්ප ෝකතින සුකතුතන් දදුස්පපුතං චයිව ගච්චන්ත මනු ගච්චද. අර්තාහ ගෘහේණ වර්තන්තය ක්ු සානයේ මිත්‍ර බන්ධවක්. සල්ලි මිනමුදල් ලොක්කොම ගෙදර තිරෙන අම සොහොන ළඟට වෙනකම් විතරයි ඥාතීන්ටෙන්ඩ පුලුවන් කිල ෝකතයන්නේ අද වෙන කොට සොහොන ලඟට ඥාතීන්ටෙන්ඩ බැරිමත්නමකට පත් වන. ඒනිසා අපි ැමෝම තේරු ගන්නට ඕන ජීවත්තලා ඉන්නකොට මේ මරණය නැමැති ධරමය විද්ධ ස්වරූපවලින් විවිධ ක්‍රමවලින් තමන්ගේ ජීවිතය යටපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කනවා සංකාරා කන බංගුලාා මේලෝකෙ ෂැනභංගුරයි ෂන ංගුරයි කලකෙන් සැනයක් ෂැනයක් පාස හටගත් සියල්ල නැති වෙනවා. පුංචිම කාලෙ බලන් අප පිරිදි බිච්ච. ශරීරයේ අතපයි. ඒ ශරීරයේ අතපයි කියනක අපිට ටික ටි ික ික දවසන් දවස දවසින් දවස ොහොතිින් ොහොතු මහොතින් හොත වෙනස් වුුණ සමහට එකම රූප එකම හැඩේ එකම පාට හැම දහම අපි දකිනකොට 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 අපිට හිතුණ කිසිම වෙනසක් වෙලා නෑ කියෙන මුත් ශලීරයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා තප්පරයක් තප්පරයක් පාස වෙනස් වුනා. දන්නෙම නැතුව අපියෞෘදධය බවට පත්වෙර. ඇස්පේනන්න තිකං එහෙන්න තිබයි එබර පත්වෙලා ො හට ගත් සියල්ලම ජරාවෙන් කෙලවර ව බවප අවබෝධ කරගන්න ඕට. තාරුුණ්‍යය වයවෘර්ධ භාාවෙන් කෙලවරවන බව මතක් කරගන්න ඕන. නීරෝග රෝගී භවින් කෙලවරවන බව අපි හැම කෙනෙක්ම මතක තියාගන්නට ඕනේ. එනිසා තමුණුත් මරණයට පත්වෙනවාගෙන සිතුවිල්ල හිතට එනකොට. ඕනම වැරැද්දක් නවත්තන්න පුළුවන්. ඕනම පාපකරමයක්. ඕන මකු සැල කර්මයක් නතර කරන්න පුළුවන් අනේ දවසක මාත් මැරෙනවා කියන සිතු විල්ලවලුවට හපු දවසට. ගොඩාක් දුරට කෙනෙකුට මරණයේ පිළිබඳ අවෝධයක් නැත්සා ැරණුහමදේ සමහරයි ගුඩාක් දුරට කියනෙනගත්තමයි ඔය කිවට උපදද කවුද්දන්නේ කියලා. මරණයේ පිළිබඳව අවබෝධයක් නෑ ධර්මය පිළිබඳව සංසාර ගමන පිළිබඳව සංසාර ගමන ඇතිවීම නැතිවීම පිළිබඳව. ඒ කිසි කෙනෙකුට අවබෝධයක් නෑ. ඒ කිසි කෙනෙකුට වැටහීමක් නෑ ජීවිතය පිළිබඳව. එනිසා. අම්ම උත්තර දුන්න යම්සේ ආවද යම්සේ ගියා ඒකට මට කරන්න දෙයක් ඇත්තේ දැම් බලන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ අවුරස්්‍ය පුත්‍රයාගේ මරණය වලුවෙන් කිසි සේතු වැලපුනේන හතුවමකදද මරණය ගැන කලින් හිතුවා මරණ සතිය වැඩුව සමහර වෙලාට අපි අපේම පවුලි කෙනෙක් මරණය පත්වහාාව අපට සිහියනතුව ඇදගෙනවෙන ඇයි අපි ඒක කලින් බලාපොරොත්තුනේ නැති නිසා. හොඳට මතක තියාගන්න ජීවිතයේ ගොඩාක් දුක්වි ඳන්න බලාපොරොත්තු තියාගෙන න්න අය. සමහට ඒ බලාපොරතු අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. අනවශ්‍ය බලාපොරොත්තු නිසා බොහෝ අයට අතිශ්‍යයින්ම ජීවිතයේ දු කන්දකට යට වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එ නිසා මරණ සතතියක්ක් විදි හිතන්න දැන් අපි දන්නව හැමුම්මැ නොදැන් එක සෙන් කතාවක් තියෙනවා අධිරාජය හිටිය මේ අධිරාජයට එකමක පුතයි හිටියේ. සදුසු කාලිද පුතාා විවාහවුණා. කාලෙයක් ගියට පස්සේ දෙදෙනට පුංචි ධර්ුවක්ක පුදුුණා දැ මුණපුරා අධිරාජයගේ. ඒ සතුටටට අධිරාජය මොකද කරේ මහා විශාල මාලිගාවක් හැදුව. මාලිගාවක් හදරද මාලිගාවට ඇතුල්ල නැතන දොරට පීති සුභවාකයක් යහපත් වාකයක් නිර්මාණය කර දෙන්නෙල පෙන් භික්ෂූන් වහන්සේ නමක්ළඟට ඉල්ලකිව න්හන්ස ලු සීයාගේ මරණයයක්. ඒගේ මර මුණුපුරා මරණයක් පල්ලිවෙලට සිද්ධේවාගේ හොඳටම හිත නක් වුණා. හිත නරක් වෙලා මොකද දෙකරේ මාලිගාවට ගිල්ල හොඳවට කල්පනා කළ බැලවා. හොඳට කල්පනා කරලා බලන්නකොටසම අධිරජයට සිහිියාවේ. ඉස්සෙල්ල මැරෙන්ඩෝනි කවුද ම කියන්නේ අධිරාජය ඊට පස්සේ තමයි පුතා ඊට පස්තමයි ඒගෙත් පුතා එකැ මුණපුරා වැෙනනුවන් අපි දෙන්න ඉඳර මුණනපුරා මරණත් ප්‍රශ්නේ මනපුරයි ම ඉදල මගේ පුතා මහුණත් ප්‍රශ්න රාජ්‍යස්ථාවර වෙනවා රට බාර දෙෙන්න්න කෙනෙක් නැතිවෙනවා. ඒනිසා හොඳම් වැඩේ දමය කරලා තිෙන්නේ. ඒ නිසා පිහොඳට මතකතියාගන්න ටෝනි ජීවිතයේ සෑම කෙනෙක්ම මරණයට පත් වෙනවා මරණයට පත්වෙන පිළිවෙල වෙනස් එන්න පුළුවන්. මරණයට පත්වෙන විදිහ වෙනස් එෙන්න්න පුළුවන්. ඒ විදිහ කෙසේ වෙතත් නියමිත අෞශ්‍ය ප්‍රමාණය වින්දනය කරලා ඒ කාන්තේම සත්වයා මරණයට පත්විය යුතු මයි. හැෝම කැමති දී ගවසරබන් ැව අවලු තවරද හෙස දෙල් ගනකට කියන එක සී විස්සර දෙශිය විසක් ආයු බෝවේවා කියලා. කාටරි කෙකු ෙේීශසා අ කවස ැබුණුතින්ගේ ැබිච් මනුස්යම හිල්ල බෝජි පජාතිනව වනේ ස්වාමන් වහස ටනා දැන් ඉද ඇතිවලයි කටුගාගෙන බටගාගෙන ඉංජක්ෂන් ගහගෙන. හම වැහැරිලා කවුරු කැමති නෑ. සමහරය තරුණ කාල යොබ්බන මදය කිය කියලා. ඔබන මද තියෙනකොට තරුණ තරුණයුන්තෙක්ක බොහෝඇය කතා කරන්නේ න පස්සෙන් එල්ලිඉල්ල න මහ රූප සම්පත්තිය තියෙනවන බොහෝය පස්සෙන් එල්ලිලි කතා කරවා. ඒ පස්සෙන් එල්ලිලි කතා කර එක වැහැරුණාට පස්සේ ජරාවට පත්වනාට පස්සේ කවරුත් හැරිලවත් බරති මටමට දැක්කත් නොදැක්ක වගේ ය ඒ එක තමයි සසර ස්වභාවේ. ඒකාපි අවබෝධ කරගන්ටෝනි තරුණ කාලෙද. ශරීයට ශක්තිය තියෙන කාල අවබෝධ කරගන්නටඕන එකක්ය එක. සමහරට කංගහෙන් නිෙත් නැස සහරවස්ථාවල් ජිදකල්තින පසම්ම ධර්මශාලාව්ල සිල්ගනවා අගහෙන්නේ. සමහරක ඇස් පේන්නේ. සමහට වාඩිවෙන්න බෑ. සමහරට වාඩිචරය නැගටින්න බෑ. ඒ තරමට මහත් වෙලා පුටුවක වානම් පුටුවත්ැක් එනවා නැගටල නැකින්න ක. සහරලට හ හනිකට කඩි මුඩියයම මරණ ගැන හිතල හිතර හිතර මෙැෙනහි කරලා. අවසාන ොහොතද අවසාන අවස්ථාවදී පින්දහම් කරන්න පෙළමෙන ඒ අවථ පින්දහම් කර ගඩි ගියෝොතින් ජීවිත විනාසස්වභාවයට පත්වෙන දැන් අපි දන්න එක කතාවක් තියෙනවා මුුද්ධකාලි ස්වාමීන් වහන්සේලා ටිස්් නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන වනාන්තරයට වැඩම කරන්න යදන. හන්සේල ස්වාමන් වහසේ තිස්නම විසිනම නමක්ම විසිනම වාමීන් වහන්සේ දෙනෙක්ම බොහෝම නන්දුවෙන් බොහෝමෝුණයකමකින් යුක්තව භාවනාව යෙදන කමටහන් අරගෙන භාවනාව යෙදුනා එක ස්වාමීන් වහන්සේනම කම්මලිකමට නිදිමතේ හිටිය. එහෙම ඉන්නකොට කාලයයක් ගතුුණනා දැන් වස්කාලෙක් තිවරයි ස්වාමීන් වහන්සේලා දැ විධිගමුවලට පැමිල්ල, සොෝවාන් සකගරදාගාම යලාග. කම්මිම රු වාමන් වහසේ සි ධදිගමයක් නෑ ස්වාමන් වහස කලබල වන හටනම් බදුජාන් වහස සමක් වෙන්ඩ තින අදක් වනානන්තර රෙග හිල්ල මම පොෝම හරි අධිග මේක ටනවා කියලලා ගහක්කුට නැගල පලාක් මැඳගෙන ගහක්කුඩට හිටිය. පන්දර දෙකතුන විදර වෙනකට මකු දුනේ. මේ ස්වාමීන් වහන්සේ මේකටම නින්ද ගිය. නිින්ද ගියාව පාර බිමට වැටුණ ද රස් ගාලා. බිමට වැටනට පස්සේ කොද කඩල ගියා. තැන් ඔන්න ගුදුරජාහ සම්මුක නදිකුත් ස්වාමන් වහන්සේ යාන. ස්වාමන් වහන්සසිත් කොඳ අල්ලගේ නල්ලගේ ල්ලග යයානවා. බුදුරජාන්හසනව සවබහන් සෝහන් සගෘදාගම නනාගමේ අරිහිහත් අේ ඔබහන්සේටම කුදුන අනේ ස්වාමීනී කොඳ කරලගේ යාකිවා. ඒ නිසා අපිතේරුම් ගණ්ඩොලි හනි හනිකට කඩිමුදියේ පින් දහම් සිද්ධ කරගන්න එක නෙමෙයි. අපි මරණය පිළිබඳව ටිකටික හිතන්නට තිබුණ කලින්. ටිකටික හිතුවට පස්සේ යමක් අහිමි වනාට පස්සේ ඒ පිළිබඳ කිසිමුදුකක් නෑ උදාහරණයක් බලමු. ග රපියල් දහක්තියන ඔබ ඇතිත් දහක්යෙනවා අපි දෙගොල්ලම යනවා ඒ කරන් කඩයකට අපේ ම නගරේකට එනවෙන මම යන්නේ රපියල් දහ කාටහරි පරිත්‍යයා කරලා එන්න. ඔබ යන්නේ රුපියල් දාහන්තාව බඩු මුට්‍රික අරගෙනන්න දෙන්නමය අසරතුරේ දෙන්නාගෙම මේ මොඩ කොල දෙක නැති වෙනවා. ඔබ හොඳ චිතල බලෙන් දුක වැඩිකාටද බලාපොරොත්තු තියන්ගේගෙනට ලාපොත්තු හිතවගේ කෙනට කිසිබදු කක්නෑ ොකද මේකම කහොමත් අහරින් හිටිය. කොහොමත් පරිත්‍යයා කරන්න හෙදී. කිසිදු බලාපොරොත්තුවින් තොරව කටයුතු කරපු කෙනාට කිසිදු ප්‍රශ්නයක් නෑ. බලාපොරොත්තු නිසා සමහර වෙලාවල්ලට ජීවිත නොයකුත් ප්‍රශ්නය. නොයෙකුත් ගැටලු ඇතිවෙන අවස්ථාවල් තියෙනවා. එනිසා ජීවිතයේ බලාපොරොත්තු වලින් තොරව ජීවත්වෙන්න කියන්නේ නෑ ඔබ ප්‍රතාා්ජන ජීවිතයක් ගතරනයි. ඔබට බලාපොරොත්තු යම් ප්‍රමාණයකට තියෙන් දෝන. නමුත් අනවශ්‍ය බලාපොරොත්තු පොදී බැඳගන්න ජීවත්වීම ඒක ම මානසික අසහන ඇතිකරවීමේ හේතුව. සමහරලට බලාපොරොත්තු සුන්නුන් හම් ඒව සමහරයට දරාගන්න බෑ. ඒ දරාගට බැරිතන තමයි තම තමන්ගේ ජීවිතෝලින් සම්ගන්න. ඉතින්ඒ ජීවිතය සම්ගන්න වෙලාවිදියාට සීහනවදැ ෝවායි ජීතය නැතිකරගන්නවා කියලේනො. ජීවිතයේ නැතිකරගන්නවා කියලා ගියාට අ වැල එල්ලිච්ච නුසයව බලන්න තත්පරයක් හරි ජීවත්වවෙන්න. ඒ මල් සයාලෙ පුංචි වෙලාක්හරිකමක්නය මට ජීවතවෙන් ඇත්තන් කිය නමුත් යාට ඒකින් නිදහස් වවෙන්න බෑ බෙල්ල අද වෙලායිවරයි. ඒනිසා අපි හැමෝම කැමති ජීවත්වන්න. සියලුම දෙනා දඩුවමට බය සබ්බේ තසන්ති දන්්ඩ අස්ස. දඩුවමට බය. හැම කෙනෙකුම ජීවත්වෙන්න්න කැමති. ඒ ජීවත්වීම අයිති අපි හැම කෙනෙක්ම තහවුරු කරන්න පුරුදු වෙන්නට ඕමනා කරනවා. එඒනි දවසද අපි මේ පුංචි වෙලාවක් ඇතුළතුති සාකච්ඡා කරන්නට දුනේ ඒ කුද්දක නිකායට අයත් උරංග ප්‍රේත වස්තුූට අයත් කතාවක්. එතකොට මේ මරණය පිළිබඳව නැවත නැවති හිතන එක පික් මරණ සති භාවනාවක අපි කියෙනෙ මරණා අනුස්සති භාවනාව කියලා. ඒක පිනක් ය සමහරලලාට කෙනෙකු හිතන පුළුවන් උදේ පාන්දර. මරණේ පත්නෙක් ගැ හිතනක හොඳන අසුබයික අපි හැම වෙලාවකදී මතකතියාගන්න ජීවිතය වැඩිපුර කර තින අසුබදය සුභ විදියට ගන්න. අසුබදේවල් ප්‍රියයෝජනයකට නැති දේවල් අපි හැම වෙලාවකදී මුත්සාහ කන්නවා මේවා සුබ දේවල් විදිහන සාකච්චා කරන්න එතකොට ප්‍රයෝජනයකට තියෙන දේවල් හැම වෙලාවකදීම් අපි අසුබ දෙයක් විදිහට සාකච්ඡා කිරීමට බලාපොත්තුන නිසා මරණය කියලා කියන්නේ මරණය පිළිබඳව සිතීම මෙනෙහි කිරීම සුබ දෙයක් ඒ ඒ යහපදදයක් යහපත් අරමුණ කර අපිට ගමන් කරන්න පුළුවන් අවස්ථාවක්. එනිසා ජීවිතයේ සෑ අවස්ථාවක්කුම අපිට මගහැරෙන්න්නට පුළුවන්. ජීවිතේ සෑම අවස්ථාවක්ුම අපිට අතහැරෙන්න්නට පුළුවන්. ඒ අතහැරෙන ඒ මගහැරෙන සෑ අවස්ථාවක්ම යෝනිසෝ මනසිකාරයේ පෙරදිරි කරගෙන. ත්‍රඥ්ඥාවෙන් යුක්තව. විදර්ශනා ඥානයෙන් යුක්තව. අවබෝධතා ඥානයෙන් යුක්තව. මේ සසර ජීවිතය කෙළවර කරගන්නට අපිට හැකයා ඇති කරගන්නට ශක්තිය ඇති කර ගන්නට අපිට මේ ධර්ම දේශනාමය පින්කම. උපනිස්ශ්‍රයේ වේවා ඉවහල් වේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේද මේ ධර්ම දේශනාවේ බැති බර දායකත්්‍යය ධර්මින් කටයුතු කරන පින්වත් පිරිස. බලාපොරොත්තුව වන සිැගේ, රත්නත්‍රී ආශීරවාදයෙන් මස්තකප්‍රාත්්්‍ර වවාකින ප්‍රාර්ථනාව පිරදිි කරගන්නවා. යනුව දශනයේ බැතිබර දායකත්වය දරන්නේ යංක දාහත නිකපේ මාවතය නැදිමාල දෙහිවල පදිංචි දැනට ඉතාලියයේ සේවේ නියවුතු සුධර්මා ජයලත් මහත්මිය තුළ පින්වත් පිරිස දේශනයේ බැතිබර දායකත්්‍යය ධරමින් කටයුතු කරනවා ඒ මාර්තු දාහත උපන්දිනය සමරණ වෛද්‍ය සිරම් බිජේසූරිය මහත්මාගේ හැට නාමම වන උපන්දිනය වෙනුවෙන් දර්ම දානමයේ පින්කමක් සිද්ධ කරගන්නට යදෙනවා ඒවාගේ ඒ මාර්තු මාසයේ උපන්දිනය සමරණ ඉසංක සහ ඉසිකා සහ කවිශයන දූදරුවට උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථන කිරීමත් ඒවාගේම සුදර්මා ජයලත් මහත්මියගේ ධයබර මෞපියන් වන ධයබර මෑණියන් වන ලීලාවතිී මහත්මියයට සහ, ආදරණීය ජනදාශපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පෙරදරි කරනවා. ඒවාගේ සුධර්මා ජයලත් මහත්මියගේ ධයබරස්වම්පුරෂයණන් විජසූරය මහත්මයයට සහ. එතුමාගේ ධයබර දෙමවපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම මූලික කරගන්නවා. එඒවාගේම නමින් පරලොව සැපත් බර්ග ප්‍රම්පරාවේ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ ධර්මදේශනාමය පින්කම කොසලෑ බලය. පන්ුරක් වශයෙන් අනමුෝදන් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. එවාගේම සුධර්මා මහත්මියගේ ඒ පුතුන්වන් දෙදෙනාවන සුරේෂයන දරු දෙදෙනටත් මුණපුරන් වන ඇලෙක් සැන්රෝ එවාගේ අවඩියෝ ආන්ජලෝ යන මුණපුරන්ටත්ඒවගේ නයෝමිස හමාලියන ලේලියන් දෙදෙනටත් ප්‍රෙත් ප්‍රාර්ථනා කිරීම ඇතුළු අරමුණු කරුණ කාරණ රාශයක් පෙරදිරි කරමින්. ේශ ැති බර දායකත්්‍යය දරමින් කටයුතු කරනවා. එවාගේම දේශකයණන් වහන්සේට සිත් ප්‍රාර්ථනා කරනවා. එවාගේ රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරවන වෝදරයෙන් ලෝ සුවපත්තේ වා කියන ප්‍රාර්ථනාවත් සැම දෙෙනට උතුම් ජතුරාර සති දහම් අවබෝධයවා කියන ප්‍රාර්ථනාව පෙරදරරි කරගෙන අද දවසේදීමයේ දේශනයේ බැතිබර දායකත්වය දරමින් කටයුතු කරන්නට හෙදෙනවා. මේ විදිහට නම් සඳහන් කළ නොකළ ඔබ සියලුම දෙනාට. ජයිස්්‍රීම හා බෝධීන් වහන්සේගේ දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදේල බේවා. එවාගේ පතන්නාව්බෝධීකින්. අමාමහන් නිවන් පිණිස මෙම බණපද පාරමිතාවක් වේවා කියල කවුරුත් සාධ කියල ප්‍රාර්ථනා කරගනිමු. ආකා සට්ඨාච ගුම්මට්ටා දේවාටනාගා මහිෙද්දිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරංර කන්තුසාහසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිෙද්දිිකා උ්ඥන්තං අනුමෝදිිත්වා චිරංඩක්හංතු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා උ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කන්තු වංසධති හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණබිලේෙන් යහපතක්ම සිද්ධ වේවා කියලකවුරුත් සාදු කියල ප්‍රාර්ථරන්. ඔොබ ඒශ්‍රවනය කළේ මාර්තුමස දාහත්වනදින උපන්දිනය සමරණ වෛ්‍ය සිසිර එම් විජේසුරිය මහතාගේ හැට නවවන උපන්දිනේ වෙනුවෙන් වස්සාන ධර්මදේශනා ජුටියුබ් නාලිකාවොස්ේ සිදුකළ ධර්මදානමය පින්කමයි. මෙම පින්කම සඳහා පින්පර දායකත්වයගෙන කටයුතු කළේ නොම්මරදාහත නිකපෙමාවත නැදිමාල දෙහිවල පදිච්චි දැනට ඉතාලිය සේවේ නිියුතු සුදර්මා ජයලත් මහත්මයයි එතුමියයටත් සිදුකරගත්තා වූ ධර්මධාණබය කුසලනු භාවේ බලයින් නෙදුක් නේරෝගී චිරජීවනය උදාවේවායි සාතුසිතින් ප්‍රාර්ථනා කරමෝ අද දේශකාණන් වහන්සේ කැලනිය වේවැල්දූව ශ්‍රී ඥානවිමලාරාම විහාරවාසී පූජපාද දළුගම සමිත ඥානස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ප්‍රාර්ථනය බෝධයකින් නිවන් අවබෝධී පිණිසම මෙම ධර්මදාානවය කුසලය හේතු වාසන . ඔබටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකා වස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කර ගැනීම සඳහා දැන්ම කතා කරන්න බින්දුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාන්ගේට බින්දුවයි හතයි එකයි අටයි, පනස් හතයි සතයි දහතුන දුරකතනාන්කට වත්සැප්, වයිබ, ඉමුූමකින් අදම කතාකර ඔබගේ දයිකත්ව ධර්මදේශනාව පෙන් කරවාගන්න. දහම්ම සූහභ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතුමු ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුටබ නෑලිකාපු දැන්ම සබස්රයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න.